हरियालोने वाला मंग अद मगे लाइव वीडियो सीरियस या किदिरिपात करना मगे रियल अकाउंट एक ANT USDT एके वाला मगे अहला तिब्बा ANT USDT एके अपी अर्न करना मुद्दाल अपे वॉलेट एकटे ए विधियटम ट्रांसफर वेन्ने नै कियला इतिन मेकट उत्तरयक देन्न कियला तिब्बा इतिन एकट मंग उत्तरयक दैन मगे लाइव अकाउंट एकेन देनवा ओया मे वीडियो सीरियस एक हरियटम बलन्न मे साइट एके वैड करन केनेक ना ඉතින් ඔයා දන්නවා මේ සයිට් එක අප්ඩේට් වුණා අපිට ෆ්‍රී මුලින්ම කරන්න පුළුවන් වුණා මේ සයිට් එකේ වැඩ ඊට පස්සේ අපිට මේකට ඩොලර් 30ක් මිනිමම් ඩිපොසිට් කරන්න කිව්වා අපේ ෂැපල් එක ඉස්සරහට කරගෙන යන්න. ඔයාට බලා ගන්න පුළුවන් මම සයිට් එක ගැන මගේ ප්ලේලිස්ට් එකේ දාලා තිබ්බ channel එකේ වීඩියෝ සීරීස් එකක්ම. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් දැන් මම account එකේ යනවා. මම මගේ account එකේ මෙන්න මේ assist කියන තැනට යනවා. ඔයාට බලා ගන්න පුළුවන් assist තැනට ගියාපුවම පස්සේ page එක load වෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දැනට මගේ USDT බැලන්ස් එකෙන් ඩොලර් 37ක මුදල් ප්‍රමාණයක් කොයින් ෂැපල් එකකට මම දාලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා අහපු ප්‍රශ්නෙට උත්තරේ මගෙත් වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන commission not unfreezed. ඒ කියන්නේ අපේ බැලන්ස් එකට තාම එකතු වෙච්ච නැති මුදල් ඩොලර් 71ක් විදිහට මගේ තියෙනවා. ඉතින් ඔයාගෙත් මෙතන මුදල් ප්‍රමාණයක් ඇති. ඉතින් ඔයාලට commission එක එන්නේ මෙහෙමයි මේක අහගන්න ඔය හරියටම. ඔයාට මේ තියන්නේ ඔයාගේ රෙෆරල් කමිෂන් එක ඇවිදිලා. ඉතින් ඔයා එකතු කරන බැලන්ස් එක තමයි මේ උඩින් ඩොලර් 37 මුදල් විදිහට පෙන්වන්නේ. හරි දැන් මම යනවා මගේ හෝම් බටන් එකට. හෝම් බටන් එකට ගියාම ඔයාට බලා ගන්න පුළුවන් ANT coin shuffle කියලා මෙන්න මෙතන එකක් තියෙනවා. මම ඒක ක්ලික් කරනවා. ක්ලික් කරපුවම ඔයාට බලා ගන්න පුළුවන් USDT මන් shuffle කරන්නේ ඒක 22 Hz වලට තියෙනවා. ඉතින් අපිට පුළුවන් අපේ තියෙන කොයින් ප්‍රමාණය මෙතන ටෝටල් එකට දාලා ෂැපල් කරන්න. ඉතින් දැන් මට ෂැපල් කරන්න බෑ මොකද මම ෂැපල් එකක් දාලා තමා තියෙන්නේ. ඉතින් අපි දාපු ෂැපල් එක අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන ඩීටේල්ස් කියන එකට ගියාපුවම ඉතින් මම දැන් ඩීටේල්ස් එකට යනවා. ඔයා මේක හරියටම බලා ගන්න ඔයාට මෙතන වැදගත් වෙයි. මෙතන වෙන්නේ ක්වොන්ටිටි එක ඩොලර් 37ක් තියෙනවා මගේ. ඒ කියන්නේ මගේ බැලන්ස් එක ඩොලර් 37ක් තියෙනවා. මට එනවා මේකෙන් ෂැපල් එකෙන් 0.21 මුදල් ප්‍රමාණයක් ඒ කියන්නේ මේ ෂැපල් එකේ. ඉතින් මේ අන්ෆ්‍රීස් වෙච්ච කමිෂන් එක නැතුව අන්ෆ්‍රීස් වෙච්ච කමිෂන් එක බලන්න නම් අපි යන්න ඕනේ මෙතන මේ ෆිනෑන්ස් කියන බටන් එකක් තියෙනවා. මේ ෆිනෑන්ස් කියන බටන් එකට ගියාපුවම ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා කමිෂන් අන්ෆ්‍රීසිං කියලා. අන්න එතන ක්ලික් කරන්න. හරි ඔයාට දැන් ක්ලික් කරපුවම බලා ගන්න පුළුවන් ඔයාගේ මෙන්න මෙතන ටයිම් එකත් එක්ක ඩේට් එක පෙන්නනවා. ඊට අදාළව ඔයාගේ ANT coin shuffle ප්‍රමාණය මෙන්න මෙතන පෙන්නනවා amount unfrozen කියලා. ඔන්න ඔය coin ප්‍රමාණය තමයි ඔයාට ඩේලි ඔයාගේ wallet එකට ඇඩ් වෙන්නේ. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මගේ ඩොලර් 1.22 1.17 1.12 ඔය විදිහට අර coin shuffle කරන එකත් එක්කම අර unfrozen balance එක මගේ wallet එකට ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ඔයාලා ගොඩක් අහලා තිබ්බා අන්ෆ්‍රීසින් වෙච්ච කමිෂන් එක අපේ බැලන්ස් එකට එන්නේ නැද්ද? ඒක විත්ඩ්‍රෝ කරන්නේ කොහොමද කියලා? ඉතින් ඔයා ඉන්න ඕනේ ඩොලර් 30ක මුදල් ප්‍රමාණයක් තියාගෙන ඊට වඩා මුදල් ප්‍රමාණයක් එකතු වෙනකන් ඔයාගේ බැලන්ස් එකේ විත්ඩ්‍රෝවල් එකක් දාගන්න. ඉතින් දැන් විත්ඩ්‍රෝවල් එක දාගන්නත් පොඩි වෙනස්කමක් තියෙනවා. මෙන්න මෙතන ඔයක බලන්න. මෙන්න මෙතන මයින් කියන ඔප්ෂන් එකට යනවා. මයින් කියන ඔප්ෂන් එක ක්ලික් කරපුවාම ඔයාලා බලා ගන්න පුළුවන් සයිට් එක ලෝඩ් වෙලා මෙන්න මේ වගේ එකක් එනවා. ඊට පස්සේ මෙන්න මෙතනට මම යනවා විත්ඩ්‍රෝ කියන ඔප්ෂන් එකට. විත්ඩ්‍රෝ කියන ඔප්ෂන් එකට ගියාපම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ amount ප්‍රමාණයක් ඇඩ් කරන්න කියලා අපිට wallet එකේ දාලා තියෙනවා. ඉතින් දැන් ඔයාලට මම විත්ඩ්‍රෝ එක දාලා history එක මම පෙන්නනම් මම මේකෙන් withdrawal එක ගත්තමයි යනවා මේ records කියන තැනට. ඉතින් records කියන තැනට ගියාපම ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ වෙන විටත් USDT 32ක් withdraw කරගෙන තියෙනවා මේ site එකෙන් කියලා. ඉතින් ඔයාට මෙතනදි කරන්න තියෙන්නේ මේ TRC20 wallet එක ක්ලික් කරලා මෙයාලා කියන්නේ USDT ගන්නවා නම් අපිට 30ට අඩු ප්‍රමාණයක් ගන්න බෑ. 30ත් එක්කම 30න් එහා ප්‍රමාණයක් ගන්න කියලා. ඉතින් බැලන්ස් එක මගේ දැන් 0යි පෙන්වන්නේ මොකද shuffle එකට දාලා තියෙන නිසා. ඔයා මෙතෙන්ද ඔයා ගන්න 30ට එහා තියෙන බැලන්ස් එකක් දාන්න මෙතෙන්ට TRC20 wallet එක ක්ලික් කරලා ඊට පස්සේ මේ address for currency withdrawing කියන තැනට ඔයා දෙන්න ඕනේ ඔයාගේ withdrawal address එක. මම දැන් මගේ කලින් ගත්තේ first pay account එකේ එක මෙතෙන්ට select කරනවා automatically මම කලින් withdrawal එකක් ගත්ත නිසා එතන පෙන්නනවා.
ඊට පස්සේ මෙතන ට්‍රාන්සැක්ෂන් පාස්වර්ඩ් එකක් තියෙනවා. ඉතින් තාම මම විත්ඩ්‍රෝවල් කරන්න යන්නේ නැහැ. මොකද මට මේ බැලන්ස් එක මදි. මම තව ටිකක් එකතු කරලා ඩොලර් 50කට විතර විත්ඩ්‍රෝවල් එකක් දාගන්න තමයි බලන්නේ. නොය දෙයි තමයි මට පැහැදිලි කරන්න ඕන උනේ. ඉතින් ඔයාලා හිතන්න එපා ප්‍රශ්නයක් කියලා මේකේ. තාම මේකේ පේමන්ට් කරනවා. ඉතින් ඉස්සරහට මොන තත්ත්වයක් උදා වේවිද කියලා දන්නේ නැහැ. ඒක නිසා මට මේක 100%ක් ඔයාලට ඩිපොසිට් කරන්න කියන මතය රෙකමෙන්ඩ් කරන්න බෑ. ඔයා ගන්න ඕන රිස්ක් එකක්. ඒක ඔයා අරගන්නවද නැද්ද කියන එක ඔයා කල්පනා කරන්න. ඔන්න ඔයාලට මම අන්ප්‍රීස් රෙකෝඩින් එක මොකද්ද වෙන්නේ කියලා පැහැදිලි කරා. හරි එහෙනම් ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් තව දාන්න පුළුවන් පහළ කමෙන්ට් සෙක්ෂන් එකට කමෙන්ට් එකක් වගේම අපේ WhatsApp group එකට මැසේජ් එකක්. එහෙම වුණොත් මම ආයි වීඩියෝ සීරීස් එකක් ඔයාලට දෙන්නම්. එහෙනම් තව දවසක මේ වගේ අලුත් වීඩියෝ එකක් ඔයාලට අරන් එන්න අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔයාලට සුබ දවසක්.